ආයිබෝන් කියලා පිළිගන්නවා සිලොන් ඇග්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමදෙනාම. ඉතින් අද අපි බලමු මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය කහව ගාව කරන්න මේ පේන අපිට අල වර්ග දෙකක් පේනවා. මේ අල වර්ග දෙකෙන් මොකක්ද හොඳ? කහ කොඩු හදන්න මොකක්ද හොඳ? ඒ වගේම කහව ගාව පිළිබඳ ගොඩක් විස්තර අද වීඩියෝ එකකින් ඔයාලට දැනගන්න පුළුවන්. මට අද කහ වගාව කරන ගොවි මහතෙක් හමුණා. ඒ වගේම තමයි හොඳ ව්‍යාපාරිකයෙක්. අපි ඔහුගෙන් දැනගමු මේ කහ වගාව කරන්න සුදුසුම බීජ වර්ගය මොනවද කියලා. ඉතින් අපිට දැන් මෙතන පේනවා මේ පොඩි අල වර්ගයක් තියෙනවා. ඒ වගේම මේ ටිකක් ලොකු අල වර්ගයක් තියෙනවා. අපි දැන් ඔහුගෙන් දැනගමු මේ වගෙන් වගා කරන්න හොඳ, ඒ වගේම තම්බලා පිටි කරන්න හොඳ මොන අල වර්ගද කියලා. දැන් මෙහෙමයි, දැන් අපිට කහ වගාව ගත්තාම අපිට දැන් තියෙනවා අතු වල කියලා මව් වල කියලා වර්ග දෙකක්. දැන් මව් වල කියන්නේ සාමාන්‍යයෙන් මේ ලොකු වලේට. ඒ කියන්නේ මේ ලොකු වලෙන් තමයි මේ අතු වලත් එන්නේ. එතකොට දැන් සමහර පැති වල මේවට එක එක නම් කියනවා. දැන් මේකට සාමාන්‍යයෙන් මව් වල ගෙඩි වල කියලා කියනවා. සමහරට මේක දැන් මේකට සමහර කියන්නේ අතු වල කියනවා, නැත්නම් ඇඟිලි වල කියනවා. දැන් අපිට සමහර අය ප්‍රශ්නයක් තියෙනවා මේ දෙකෙන් මොකද්ද වේලන්න හොඳ, මොකද්ද මේ හිටවන්න හොඳ කියන එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් වගා කරන කට්ටියට දැනගන්න. දැන් අපි ඒ පිළිබඳව පොඩ්ඩක් වෙනස කියන්නම්. මේ දෙකේ වෙනස තමයි දැන් ගොඩක් කට්ටිය වේලන්න ගන්නෙ මව් වල එක. ඒ කියන්නේ සමහරු දන්නේ නැහැ මේ පිළිබඳව. දැන් මේක තමයි කහ ගහේ ඉස්සෙල්ලම එන අලේ. ඒ කියන්නේ මේකේ තමයි වැඩිම පිටිහා මේ මෝරලා තියෙන දේ. දැන් හිතන්නකෝ නිකන් මේ අල දෙකක් කිරලා බලමු අපි බර කොහමද කියලා. සාමාන්‍යයෙන් අල දෙකක තියෙනවා ග්‍රෑම් 200ක් 220ක් විතර ප්‍රමාණයක්. එතකොට හිතන්නකෝ දැන් මේක තමයි පිටිගතිය වැඩි එක. දැන් අපි අතු වල එක දාලා බලමු කොහොමද බර කියලා. දැන් මේ අතු වල නිකන් සාමාන්‍ය කෑලි දෙකක් දැමාම ග්‍රෑම් 100ක් 150ක් වගේ තමයි බර වැටෙන්නේ. එතකොට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේකෙන් මොකද්ද වේලන්න හොඳ, මොකද්ද හිටවන්න හොඳ කියලා. සමහර අය මෙහෙමයි, සමහර අය මව් වල හිටවනවා, ඇඟිලි වලත් හිටවනවා. දැන් මේ දෙකම පැලවෙනවා. දැන් සමහරුන්ට මේ මතයක් තියෙනවා මව් වල පැලවෙන්නේ නැහැ, අස්වැන්න අඩුයි, එහෙම එකක් නැහැ. සාමාන්‍ය මේ අතු වලේකුයි මව් වලේකේ හිටවුවාම ඉස්සෙල්ලම පැලවෙන්නේ මව් වලේ. මොකද මව් වලේ තමයි හොඳටම මෝරලා තියෙන්නේ. සමහර දැන් ආර්ථික අතින් ගත්තොත් දැන් ගොඩාක් හිතන්නකෝ අක්කරයක් විතර වගා කරන කට්ටියට මව් වල අරන් හිටෙව්වොත් ඒකේ අර බර ප්‍රමාණය වැඩි හින්දා පොඩ්ඩක් අර මේ ආර්ථික අතින් පොඩ්ඩ වියදම යනවා වැඩි. ඒ කියන්නේ බර ප්‍රමාණය වැඩි, අල ප්‍රමාණය අඩුයි. දැන් අතු වල ගත්තොත් බර ප්‍රමාණයට හරියන්න අතු වල ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපි වැඩි හිට ප්‍රමාණයක හිටව ගන්න පුළුවන්. දැන් මගේ මතයට අනුව නම් ඒ කියන්නේ අපි දැන් මෙච්චර අද්දකීම් වලට අනුව නම් අපි කරන්නේ වේලන කොට ගන්න සාමාන්‍යයෙන් මව් වල එක. මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ක්‍රම දෙක තුනක් තියෙනවා වේල තම්බලා වේලන විදිය. ඒක ඉස්සරහට කියන්නම්. ඊට පස්සේ හිටවන්න අතු වලේක ගන්නවා. ඒ කියන්නේ දැන් මේ අතු වලේකින් දැන් මේ වගේ අලේකින් සාමාන්‍ය මේ පුරුක් මේ මැද පුරුක් කඩලත් හිටවන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මෙන්න මේ වගේ පොඩි අලපවා පැලවෙනවා. මේ දැන් මේවත් මේ පේනවා ඇති මේ පැලවිගෙන එනවා. දැන් මේ පොඩි අලපවා පැලවෙනවා. එතකොට දැන් හිතන්නකෝ මේ පොඩි අල මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රමාණයක් එක වලකට දැම්ම නම් ඇති පොඩි අල. සාමාන්‍ය අතු වලයක් දානවා නම් මේ වගේ එකක් දැම්ම නම් ඇති එක වලකට. දැන් මේ පේන්න තියෙන මේක ඇඟිලි අල කියලා කියවනේ. මේ ඇඟිලි අලයි මේ කියන මව් වලයි අපි දැන් වේලන්න ගත්තොත් කොහොමද එතකොට කිලෝ එකක් ගන්න කොච්චර කිර වේලන්න ඕනද? දැන් සාමාන්‍යයෙන් මව් වල හොඳට මෝරපු ඒ කියන්නේ මෝරපු වලේනේ මව් වල කිලෝ 5ක් 6ක් යද්දි කිලෝ එකක් වේල ගන්න පුළුවන්. දැන් මේ ඇඟිලි අල අතු වල ගත්තොත් කිලෝ 7ක් 8ක් විතර යනකොට තමයි කිලෝ එකක් ගන්න වෙන්නේ. ඒක තමයි ගොඩක් වාසි මව් වල විතරක් අරන් වේලනවා. ඒ කියන්නේ ගෙදර කන්න ඔය කිලෝ 5 අරන් වේලන කට්ටියට. ඒ කියන්නේ මව් වල වලින් මව් වල කිලෝ 6ක් විතර ගත්තොත් අපිට කහ කුඩු කිලෝයක් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳම ඒවා නම් 5ක් විතර වගේ වෙද්දී හදා ගන්න පුළුවන්. සාමාන්‍ය මාස කීයක් විතර? සාමාන්‍ය මාස 11 12 වගේ අස්සනු නැලපු ඒ වගේ නම් ඒ වගේ ගන්න පුළුවන්. ඔව් නේ. එතකොට ඇඟිලි වල වලින් 7ක් 8ක් විතර යනවා මේ කිලෝ එකක් හදා ගන්න. එහෙම නේ. අපිට එතකොට දැනගන්න පුළුවන්ද දැන් මේ ඔය දැන් අමු කහ වේල ගන්න වේලගෙන කුඩු කර ගන්න විදිය පොඩ්ඩක් කියන්න පුළුවන්ද? දැන් මෙහෙමයි, දැන් මව් වල ගත්තොත් ඉස්සෙල්ලම අපිට මේක සුද්ධ කරන්න පුළුවන්. දැන් මේ උඩ පොත්ත සුද්ධ කරලා සාමාන්‍ය පොත් පිළියක් අරිනවා. ඒ කියන්නේ අලේ කැපෙන්නේ නැති වෙන මේ උඩ පොත්ත සුද්ධ කරාම ලස්සනට කහලා එනවා. ඊට පස්සේ මේක අපිට හුමාලෙන් තම්ම ගන්න පුළුවන්. හුමාලෙන් තම්මන්න පුළුවන්, වතුර ඇතුලේ දාලා තම්මන්නත් පුළුවන්. සාමාන්‍ය හුමාලෙන් තම්මන එක තමයි හොඳ. වතුර ඇතුලේ දැම්මම අර කහපාට වතුරට පොඩ්ඩක් මික්ස් වෙනවා. එතකොට සාමාන්‍ය නටන උණු වතුරට දාලා විනාඩි 15කින් වගේ එළියට ගත්තනම් ඇති. ඒ හොඳටම ඇති. සාමාන්‍ය ඇඟිලි අල
වගේ සාමාන්‍ය නටන නුණු අතර විනාඩි 15කින් එලියට ගත්තනම් හරි. දැන් මේවා වේලනවා නම් දැන් සුද්ධ කරන්න දෙයක් නැහැ. ඔහොම වේලන්න. මේ ඔහොම තම්බලා වේලන්න. ඊට පස්සේ උඩ පොඩි මේකක් එනවා. ඒක සුද්ධ කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් ඔය ගමේ වගේ නම් සාමාන්‍යයෙන් ඔය කොන්ක්‍රීට් පොලවක වගේ සාමාන්‍ය ඇතුළට සාමාන්‍ය ලොකු ගල් කැට ටිකක් පොඩි ගල් කැට ටිකක් දාලා බිම ගැංගුවා නම් සුද්ධ වෙනවා. ඒක නර උඩ නිකන් පුරුට්ට වගේ පොඩ්ඩ යනවා වේලනාට පස්සේ. සාමාන්‍යයෙන් ගමේ වගේ එහෙම සුද්ධ කරගන්න නම් එහෙම යන්නේ නැත්තම් මැෂිනුත් තියනවා එහෙම කරන්න. සාමාන්‍ය ගෙදර වේල ගන්නවා නම් මව්වල ටිකක් අරන් අර උඩ ඉස්සෙල්ලාම සුද්ධ කරලා තම්බ ගත්තා නම් ඔයාලට ලේසි මේ ආයි පස්සේ සුද්ධ කරන්න දෙයක් නැහැ මේ ඇඟිලිවල වගේ. ඉතින් ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ මගේ සිලොන් ඇග්‍රෝ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. මම ඒ වගේ link දැන් උඩ වැටෙන link එකෙන් දාලා තියන්නම්. එහෙමත් නැත්නම් ඔයාලට පල්ලෙහා description box එකේ මම මේ වීඩියෝ වල link ඔක්කොම දාලා තියන්නම්. ඉතින් ඔයාලට කහ වගාව පිළිබඳ සියලුම විස්තර මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක ගැන අදහසක් තියෙනවා නම් පල්ලෙහෙන් comment කරන්න. සිලොන් ඇග්‍රෝ YouTube channel එක subscribe කරලා නැති කට්ටිය ඉන්නවා නම් පල්ලෙහා රතුපාට subscribe button එකෙන් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මම අදට ගින්නෙන්නම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.